ස්වාමීන් තමයි ඉතින් විවිධ අය හොයාගෙන ඉඳ බලනවා සමහරට සමහරට විසඳුමක් නැති දේවල් වලට හිතෙනවා මොකක් හරි විසඳුමක් ලැබි මොකද මට මතකයි ඉස්කෝලේ යන කාලෙත් මගේ ප්‍රොෆෙසර් කෙනෙක් යාට තේරුණාම මම පොඩි කාලයක් යුනිවර්සිටි එකේ හිටියාම ඒ වෙලාවේ එක ප්‍රොෆෙසර් කෙනෙක් මං කෙරේ බොහොම පහදිලා මොකක්ද යා කිව්වේ කියනවා ඉතල මොකද්ද he has a rich spirit in pursuit of the impossible ඔව් ඇත්ත කොහොමදත් මට නම් ඒක impossible කියලා මං එහෙමත් හරින දෙයක් නැහැ ඔව් ඇත්ත සමාහට දැන් මෙහෙම වෙලත් මෙහෙම මේ කාලේ යනකොටත් මං සමාහට අතරින්නේ නැහැ තොඩ දහස් වාරයක් අදිෂ්ඨානය මෙව කරගෙන මොකද මේවා අපි නොකර අපවත් වෙන්න අරකයි අතර පින්නම් පාන්න අරකයි මේ දේවල් අපි පොඩ්ඩක් වෙලාවක් ප්‍රශ්නයක් නැහැ අපි ඕන තරම් මේ සසරේ සැරිසරලා තියෙනවා ඉතින් මේක අපි මේ දේ මීට ප්‍රධාන දේ තමයි මේ ලෝභය ද්වේෂය මෝහය අඩු වෙන දිශාවට පොඩ පොඩ මනස ගෙනියන එක ඒක ගෙනියන එකෙන් එන සනීපයට පොඩ පොඩ ඒ සනීපය ඇලුම් කරන එක ඒ වේදනාව ඒ දැනීම සිංහල භාෂාවේ වේදනාව කිව්වම ටිකක් මේකයි ඒ දැනෙන එක බුදුහාඳුර අනුමත කරනවා නැත්තම් කිසි දැනීමක් අපිට උදව්වක් නැහැ අනිත්‍ය වලින් රාගය අවශ්‍යවන තණ්හාව අවශ්‍යන ඒවා තමයි පංචින්ද්‍රියයන්ගෙන් එන දේවල් වලින් අපිට මේ එන මේ ක්ලේශය හැබැයි අර විදිය දැනීම ඒ කියන්නේ සැහැල්ලුව සාන්තිය ඒ දැනීමේදී ඒක අත්හැරීමකින් සිද්ධ වෙන දෙයක් අපි මේ වචනයක් කියනවා නිර්ආමිසයි කියලා. ඒක මොලේට හානි නැහැ. ඒක අපේ ප්‍රඥාව අවදි කරනවා. මොලේ තියෙන කොටස් ප්‍රඥාව කියන්නේ සංස්කෘත වලින් පඤ්ඤාව මේ කොමාරි ඒ ඇහැ තියෙනවා. ඒ ඇහැට ප්‍රධාන වශයෙන් උදව් වෙනවා අර සැහැල්ලු නිදහස් වෙන ප්‍රභාෂවර සිත. මෙහෙම කතා කරන එකත් ওই වඩන සිතට බාධාවක්. ඉතින් මේ යුගයේ බන කියන ක්‍රමයකට වැඩිලා තියෙනවා. අවබෝධ වෙන එක නැති වෙලා තියෙනවා. බන අහන බන කියන ඒ තත්වයට කො YouTube හරහා ඊයේ දත් මට හම්බුණා මේ ඉතින් අපි දන්නේ නැති වුණාට බොහෝ අපිට මේ අවශ්‍ය කරන මනස අපි දිහා බලන් අවශ්‍ය කරන මනස අපිත් එක්ක සනීපෙන් ඉන්න තියෙන මනසට සෑහෙන විදියට අපි විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එක කිව්වම සෑහෙන විවෘත කරන එකක් කාම ලෝකෙට. ඉතින් මේ මගේ ඇත්තටම යනවා නම් සෑහෙන එනර්ජි එකක් යනවා. ඒ එනර්ජි එක කියන්නේ එන්ජොය් කරන එකක් ඉඳ එනර්ජි එකක් අපෙන් යනවා. ඉතින් එහෙම එනර්ජි එකක් කොහෙන් හරි ලීක් වෙවි යනකොට අපේ chances ගොඩක් අඩු වෙනවා. ප්‍රත්‍යක්ෂ කරන ඥානයකට එන්න. ගොඩාක් දෙයක් නෙමෙයිනේ සරල කළ කම්මැලි කළ මුලේට හැදෙන්න දෙන්න ඕනේ. අපිට උනත් මේවා ඇත්තම කියනවා නම් කැලේ හෝ හුදකලාවේ කලක් ඉන්නකොට ඒ කියන්නේ එහෙම ඉඳලා සමාට හිත බොහොම මේ සමාට ටිකක් අමාරුයි පළවෙනි දවස් දෙක තුන මතකවල එනවා අරම වෙනවා එහෙම වෙලා තමයි ඔන්න සියුම් වෙලා තමයි යම් දේවල් බුදුබණත් හොඳලාට ඒ වෙලාවේ ළඟ තිබ්බ හින්දා ඒවත් එක්ක අදට ධෛර්යෙන් කිසිම සැකයක් නැතුව ධෛර්යෙන් අදිෂ්ඨානෙන් ගමන්කරනද ඇතුළාන්තේ පාර ඒ අත්දැකීම හොඳටම ඇති. ඒක බුදුහාඳුර එකපාරක් මුණ ගැහුණොත් හොඳටම ඇති. මුණ ගැහෙන්නේ අන්න එතන. මෙතන මේ බුද්ධ ගහවට ගියා කියලාත් හරි බුදුහාඳුර මුණ ගැහෙන්නේ නෑ පින්වත. මේවට ගොඩාක් කතා තියෙනවා. මම අද වැඩි කියන්නේ පොයින්ට්ස් ටිකක් තටපට ගාලා කියාගෙන යනවා. ආසනය මට අත්වෝනේ නිමා කරන්න කතා කරන එක.